වර්ෂා ත්‍රීවිලයකින් බැස පොත්තල තුරට දුවගෙන මෙන්නාවේ ඔහු බඩගින්නේ බව දන්නා නිසාය. ඇය රතු ඉන්දියාපත් පරිප්පුත් හාල්මසම් බැඳමුකුත් සාදා ඔහු ආශා කරන විදියටම කෙසල් කොල්ලෙක උතාගෙන ආවාය. රස්නි පිටම ඔහුට කන්නට දෙන්නට ගෙනාවේ පෙරද රාත්‍රියේ සිට ඔහු දරුණු ලෙස උණුරෝගීන් පෙරුණු නිසාය. වර්ෂා පොත්තලට ඇතුළු ලිද්දීම ශ්වේතා දැක්කාය. ඇගේ සිතට විස්තර කළ නැහැකි හේතුවන් නිසා මහා දුකක් දැනෙන්නට විය. වර්ෂා ආය හැටියෙන් බැලුවේ ඔහුගේ කාමරයේ දෙසේ. එහෙ හිස්සේ. ඇගේ යටිපපුව දන්නට විය. එහෙත් ඔහුගේ වාහනේ කාපාක් එකේ විය. වර්ෂා පොත්තල පුරා දෙනෙත් කැරකිව්වාය. පොත් ගන්නට ආ සෙනග අතර ඔහුගේ රුව නොවිය. ශ්වේතා වර්ෂා වෙත ආවාය. ආ හැටියම ඇය වර්ෂාගේ අතකින් අල්ලා ගත්තාය. ඇයි කෙල්ලේ? නෑ මොකුත් නෑ. ශ්වේතා කතා කළේ කලබල වූ ලෙසිනි. කෝ අයියා ආවනේ වාහනේ තියෙනවා. ඇයි මේ ප්‍රශ්නේ අසන බව ඇය දනේ. ශ්වේතා බිම්බලා ගත්තාය. සර් උඩ උඩ අය තමාරුණාද? අසනේ බිම් වගේ තමා උන්නේ. මංජුල ආවව කියනට ශ්වේතාගේ දිව නැමුණේ නැත. ඒ මොහොතේ කුමද්දෝ හේතුවක් නිසා ශ්වේතා කවුන්ටරයට යන්නට විය. එසෙනින්ම වර්ෂාගෙන ඉන්දියාපු මුල රැගත් පාසලේ ඔසවාගෙනම ඉහළ මාලයට නැග්ගාය. වර්ෂාව නවත්තන්නට ශ්වේතා ආවද වර්ෂා බිම්බැලුවේ නැත. ඉහළ මාලයේ කුඩා මේස මත ඌ ඉඳගෙන උන්නේ. ඒ ළඟම මෙන් මංජුලා ඔහුට කෑම බෙදමින් උන්නේ. වර්ෂාගේ ඇඟ පණ නැති වී ගියාක් වැනිවේ. අත තිබු ඉන්දියාපු මුල් දෙකන් නෙස්ටමෝල් ප්ලාස් එකත් කිලිහිලෙන්ට මෙන් යද්දී ඇය තදකොට අල්ලා ගත්තාය. වර්ෂාව මංජුලා තිනුත්ති දුටි එක විටේ. විමුත්තකි බඩපපුව දන්නට ගත්තේ. සෝරි වර්ෂාට එසේ කියවිනි. ඇය වේගෙන් පහළට බැස්සාය. ඒ සමගම කඳුළු බෝලද කම්මුල් වලින් පහළට බැස්සේ. ශ්‍රීතා පොත්තල පාමුලදී වර්ෂාගේ අතකින් අල්ලා ගත්තාය. ඔබ කියන්නේ පෑ. මං එහෙනම් උඩට යන්නේ නෑනේ. පිස්සුරද මා උඩට ඇරියේ. මේ වර්ෂා ශ්‍රීතාට මෙසේ කතා කළ ප්‍රථම අවස්ථාවේ. ශ්‍රීතාගේ දැස් කඳුලින් බර විය. අනේ මං කියන්න තමා හිටියේ. ඒත් කියන්න එනකොට අක්කා ගිහින්නේ. ශ්‍රීතාගේ දැස්වලද කඳුළු වැටිනි. අනේ මට සමාවෙන්න අක්කේ. වර්ෂාගේ පපුව තවත් දැවී කියේ. ඇය ශ්‍රීතාගේ අතින් අල්ලාගෙනම පුත්තලින් එළියට ආවායි. මේවා මෙසේ කෝලන් නැටිය යුතු තැන් නොවේ. අඩන් නැතුව හිටපන්. වර්ෂා එසේ කියෝද ඇය උන්නේද කඳුළු දරාගෙන. එයත් කෑම ගෙනක් නේද? දැන් ඉතින් මං කෑම ගෙනත් වැඩක් නෑ. හා මෙතන ඉන්දියාප පාසල් දෙකක් තියෙනවා. එකක් උඹට අනිත් එක අයියට දීපන්. එයා කනවනම් කයි. නැත්තම් අතුලට හරි කාට හරි දෙන්න කියන්න. අක්ක මාත් එක්ක තරහා වෙලා වගේනේ. අනේ නෑ මං කායක්කවත් තරහ නෑ නංගි. මංජුලා උඩ ඉන්නවා කියලා දන්නවනම් මං උඩට යන්නේ නෑ. ඒක එයාලගේ පුද්ගලික ජීවිතේනේ. අවසාන පද ටික කියද්දී ඇයට ඇඬුනේ. අනේ අක්කේ ඔයා යනවද? මට තව වැඩ වගේක් තියෙනවා නංගි. මං යනවා අයියට කියන්න. යන්න එපා. බුක් ෂොප් එකෙත් වැඩ ගොඩ ගැහිලා. පොත් ගොඩක් ඕඩර් කරන්න ඕන. වාෂා තදින් ඇගේ අත අල්ලා ගත්තාය. එයාලා හිට අනිද්ද බඳිනවා. මංජුලත් මේවා බලාගන්න එපැයි. අයියත් බල්ල කරයි. මට අද ටිකක් සනීප නැහැ. මං හැමදේම දන්නවා. අනි යන්න එපා. ශ්වේතා ඔච්චර නපුරු වෙන්න එපා. ශ්වේතා කීවාය. ඔහු මං නපුරුයි. නරකයි. හොඳයි දැන් ඉන්නවනේ. වාෂා දැඩි ආත්මානුකම්පාවකින් කීවාය. අනේ මං කවදද එහෙම කියලා තියෙන්නේ? යන්න එපා නංගියේ. මට මෙතන දැන් ඉන්න බෑ. ඔබට තේරුණාද? වාෂා ගියාය. ඇය හයිලෙවල් පාරට පිවිස කඩාගෙන ආ ත්‍රිවිලයකට ඔහේ අත දැම්මාය. කොහේ යනවද ගියා ඇයටම තේරුමක් තිබුණේ නැත. එහෙත් මෙසේ කළේ ඇයි? මංජුලා තිමුත්තිත් එකට සිටින් පවා තමාට මේ තරම් දුකක් ඇති කළේ ඇයි? ඔවුන් ජීවිත කාලයම එකට සිටින්නට ඉන්න අය නොවේද? වාෂා එක දිගට වහින වැස්ස දෙස බලා උන්නයි. මිස් කොහෙද යන්නේ? ත්‍රිවිලේ රේදුර ඇසුවේ. ඒ ප්‍රශ්නේ දැන් තමා තමාගෙන් ඇසිය යුතේ. මං කොහෙද යන්නේ? නැත. ඒ ප්‍රශ්නයට නිශ්චිත පිළිතුරක් ඇගේ හිතට ආවේ නැත. නාවල පාසල් පටුමකට යන්. වැස්සේ පුදුමකාර වරුසාවකි. කොළඹට ආපසු මෙහෙම වහිනවා කවදාවත් දැක නැත. වාෂාගේ හිත පුදුමාකාර දෙවිල්ලකින් දන්නට පටන් ගත්තේ. ඉන්දියාපු මුල අරගෙන දුවගෙන ආවේ උඩදට්ටුවේ කුඩා මේසේ ඔහුව තබාගෙන කවන්නටය. එහෙත් එසේ හිසිතුවේ ඇයි? ආහල පහලක රැඳෙන්නට බැරි ගතියක් වාෂාට දැනුනි. ඇයි ගේ ඉදිරිපිට නැවැත්වුව පසු මොහොතක් ත්‍රීවිලටම වී උන්නාය. මිස් මන් දුහලකින් ගේට් එක අරින්නද? ත්‍රීවිල් රීදුරා ඇසුවේ. එපා පැය කාලක් ඉන්න පුළුවන් නේද? මට තව ගමනක් යන්න තියෙනවා. හරි මිස් මං ඉන්නම්. වාෂා මහ වැස්සෙම ගේට්ටු ඇරගෙන ගියාය. ඇව තෙත බරියන්ගේ. වාෂා වැස්සේ තිබුණාට කමක් නැත. වාෂා ගෙටගුඩුවේ ගතේ වතුර බේරමිනි. අන්නාට ඇව දෙක පුදුම සිතනි. මේ මොහොතේ වාෂාගේ ඇස්සල කඳුළු විය.
එහෙත් වැහිවතුර මෝනියෝ නිසා ඒ කඳුළු නොබිනියයි වශා සිටුවය නැත ජීවිතේ විසින්ම පරිණත කළ ගැහණිකු වන්න වාෂාව දුටු ඇසිලි මේ කඳුළු කැට වැහිපතුරෙන් වෙන්කොට හඳුනාගත්තාය දෙයිනේ ඇයි නම් ගෙමේ අල්ල වාෂාගත වැරින් අල්ලා ගත්තාය මේ වරුසාවක් ආවනේ වාෂා කිවි දිනේ තංගාගෙන ඉස්සලෝයේ ඔළුව පියදගම් යන් පිස්සුවටද මේ තරම් තෙමුනේ ලිඩ හදා ගන්නද අල්ල දුවගෙන ගොස් තුවායගෙන වාෂාගේ හිස පිසින්නට ගත්තාය වර්ෂා හේමම හිස පාත් කරගෙන උන්නාය අල්නා සිටි හිස පිසදමන්නට පහසු නිසා ඇය හිස පහත් කළ බවේ. එහෙත් වාෂා හිස පහත් කළේ ඇයට ඉක්බඳුන නිසාය. නංගි ඇයි රත්තරම් මේ? තැඳුම් පිටින්ම අල්නා වාෂාව වැළඳගෙන ඇසුවාය. සියල්ල අමතක කරමින් වාෂා අල්නා වැළඳගෙන ඇඬුවාය. අනේ නංගි, ඔහොම අඬන්න එපා. මටත් ඇඬෙනවා. සැබෑ වාෂා අඬන ආකාරයට තවත් කෙනෙකුට බලා සිටිය නොහැක. මම 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 ඇයට කියන්නට ගිය දේ බව කියවෙන්නේ නැත. ඒ තරම් ඉක්මිදේ මට කියපන්නංගේ අක්ක කෙනෙක් කියලා හිතලා කියපන් වාෂාට ඇත්ත කිව නොහැක ඒ දුක සදාකාලටම පපුව පතුලේ තිබුණාදෙන් කියා ඇය සිතුවාය නෑ අක්කේ මට දුක හිතුණා ඇයි කියන්න වා පුංචි මහතෙර කෑමත් අරගෙන වැඩට නිගියේ ගියා කෑම දුන්නද වර්ෂා කරබා ගත්තාය කුමකෝ යම පොත්තලේ සිදුවී ඇති බව අල්ලා තේරුම් ගත්තාය ත්‍රිවිල් එක තාම එළියේ නේද මං සල්ලි ගෙවල එන්නම් යන්නට ගියා අල්ලා වාෂා නවත්වා ගත්තාය ත්‍රිවිල් එකට මං ඉන්න කිව්වා ආය බොක්ෂොප් එකට යන්නද බොක්ෂොප් එකට යන්න නෙමේ අල්ලාගේ පපුවට තිගැස්මක් ඇති වෙයි කොහෙ යන්නද මේ දනෝන්ලාගේ දිහාද නැහැ මං අක්කේ ටිකක් ගෙදර යන්න කියලා ගෙදර යන්න රත්නපුරේ මේ මහා වැස්සේ එරත් තනියම හදිස්සියේ අල්ලා ප්‍රශ්නමාලාවකම ඉදිරිපත් කළාය වාෂා බෑගේ ගත්තාය අක්කේ මට ටිකක් ගෙවල් පැත්තේ ගිහිල්ලා එන්න ඕන ඒත් ඇයි කොහමද තනියම ඔයාව යවන්නේ මේ ජීවිතේ මට ගෙවන්න වෙන්නේ තනියම නම් ඇයි අක්කේ මට රත්නපුරේට තනියම යන්න බැරි හදිස්සියේ ගෙදර යන්න හදිස්සියක් වෙන්න ඕන නෑ අක්කේ මට ගිහින් බලන්න ඕන ටිකක් කියන්න මගේ හිතට හරි නෑ අනේ මට යන්න දෙන්න අක්කේ මිනිසුන්ට අමාරු අවස්ථා තියෙනවනේ අක්කේ ඒ කතකට මේ කෙල්ල අසරණයි අල්ලා සිතුවාය අනේ මේ බඩත් නැත්තම් මං එනවා ඔයා එක්ක යන්න මොනද ඇය ඔයයි කියන්නට මෙන් හිස වෙනවාය එපා කියන්නේ එපාකේ මේ දවස්වල කලබල වැඩි ඒත් නංගියේ දැන් ලොකු නෝන ආපු ගමන් අහයිනේ අනික පුංචි මහත්තයර කියලාද ඔය යන්නේ වර්ෂා ඩග්ගා අල්මාරිය ඇරියයි ආ නංගී පුංචි මහත්තයාට විශේෂයෙන් කියන්න ඕන නෑනේ අක්කේ මොකද මං එයාගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ද වයිෆ්ද මංජුලා යන ගමන් බිමුණු එයා හොයන්න ඕන. ඒත් නංගියේ බුක් ෂොප් එක වාෂා හැරුණාය. අයියාක්කේ මට වද දෙන්නේ මාත් ගෑණියෙක් නේ. මට යන්න දෙන්නකෝ. වර්ෂා කිව්වේ අඬමිනි. අල්ලාගේ පපුව ඇවිලින. මේ දුක එන්නේ කොතනින්ද ඇය හොඳින්දනි. ඔයා ගෑණියෙක් නිසා තමයි නංගියේ මේ අහන්නේ. මාත් ගෑණියෙක් නේ. ඔයා ඔහම අඬද්දි මං කොහොමද බලන් ඉන්නේ? අඩුම ගානේ මේ දන ඕනටවත් කියලා යන්න. ගිහින් හිට අනිද්දම එනවනේ. ටික දවසක් ඉන්නත් හිතුවා මම මේ දනෝනට කෝල් එකක් ගන්නද එපාක්කේ මම යමින් ගමන් කතා කරන්න මට දැන් බෑ කෙල්ල හිතුවක්කාර වී ඇති දුකටේ දවස් දෙක තුනක් ඉන්න ඔච්චර ඇඳුම් මොකටද වර්ෂා නොඑන්නටම යතේ අන්නාට බියස හිතුණි කොහොමත් මේවා ගෙදරම දාලා තියෙන එක හොඳයි ඔහොම කතා කරන්න එපා නංගී ඈ දෙස්සෙම නිල් ඩෙනිම් ජීන්ස් කලිසමක් ඇඳ ඊට උඩින් සුදු බ්ලවුස් එකක් ඇඳගත්තාය ඔණ්ඩේ එක මීටකට ගෙන බෑන්ඩ් එකක් දමාගත් වාෂා ඇඳුම් බෑගේ අතර ගත්තාය. ඔය යන්නද? අන්නත් එකක් හදාගෙන ඉද්දි වාෂා සාලේ උන්නාය. ඔව් අක්කේ. වාෂා යන්නට ඇඳගෙන උන්නේ gedire ඉන්න ගානටේ. කොණ්ඩේවත් පීරා නැත. පුයර පොදක්වත් මුහුණේ නැත. වාෂාගේ මේ පිනුම අන්නව බියපත් කළේ. ඇයි මේ? කොහොමද ගමේ යන්නේ? මට ඉක්මනට යන්න ඕන අක්කේ. ප්‍රියංගදාවත් අල්ලගන්න ඕන. අන්නාගේ දෙනෙත් රතුයේ. මං ගිහින් අක්කට කතා කරන්නම් මං මොනවද ලොකු මහත්තයරයි ලොකු නෝනාට කියන්නේ මං වෙනුවෙන් බොරුවක් කියන්න එයාලට කී කී මට යන්න බෑ යාළුවා ස්පිරිතාලි කියන්නද හා වාෂා ඔහේ කීවාය නංගියේ අක්කේ සල්ලි අතේ නෑ නේද තියෙනවා අක්කේ ඇත්තටම මගේ අතේ නැත්තම් මං ඔයාගෙන් ඉල්ලන්නේ නැද්ද ඇයි ඒ තරම් නිහතමානී බව අල්ලා දැන උන්නාය අනේ නංගි දවස් දෙකකින් එන්න
වා නැතුව 15යි. මං අක්කට කතා කරන්නම්. හොඳයි බුදු සරණයි. පරිස්සමින් නංගේ එන්න කිස් එකක් දෙන්න. වර්ෂා කම්මුල පෑවයි. අන්නායි කම්මුල මෘදු සිප ගත්තයි. දෙදිනාගෙම දැස්වලින් කඳුළු පැන්නේ. වර්ෂා එහෙම මූණ බිමට හරවාගෙන කුඩිය එලාගෙන වැස්සෙම ගියාය. බෑගයත් උසවාගෙන තනියම යන කෙල්ලව දෙක අන්නාගේ පපුව හොස්කා වෙලුනි. ත්‍රිවිලයට නැග වර්ෂා දුක්බරව අතවනද්දී අන්නාට ඇඬෙන්නට මෙන් ආවේ.